හරි, අපි කලින් සතියේ කතා කරේ පරිගණක පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ තමයි අපි කතා කරමින් හිටියේ. ඉතින් පරිගණක පද්ධතියේ ආරක්ෂාව මම කිව්ව ක්‍රම දෙකකට මේ පොතේ තියෙනවා. ක්‍රම දෙකකට අපිට සපයන්න පුළුවන්. පළමුවන ක්‍රමය තමයි ජුඩාංගවල ආරක්ෂාව. දෙවනි එක මෘදුකාංගවල ආරක්ෂාව. එතකොට අපි එකක් භෞතික ආරක්ෂාව, අනිත් එක අපි කියන තාර්කික ආරක්ෂාව සපයන්න ඕන. භෞතික ආරක්ෂාවක් තියෙන්න ඕන, තාර්කික ආරක්ෂාවක් තියෙන්න ඕන. ඉතින් ඔය දෙක තමයි මූලිකව අපි කතා කරේ පරිගණකයේ ආරක්ෂාව සලකද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඉතින් ඩුඩාංගවල ආරක්ෂාව ගැන කතා කරාම අපි පරිගණකයේ කොටස් මේ වන විට අඳුනගෙන ඉන්නේ දරුවනේ. ඉතින් ඩුඩාංගවල ආරක්ෂාව ගත්තම මේ කොටස් ඔබට පේනවා. ඉතින් මෙන්න මේ කොටස් තමයි අපි ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ ඩුඩාංග වශයෙන්. හරි, ප්‍රධාන වශයෙන්ම මේ අපේ තියෙන පද්ධති ඒකකයේ තුල තියෙන කොටස් සහ පද්ධති ඒකකයෙන් පිටත තියෙන කොටස්. පද්ධති ඒකකයේ තුල තියෙන කොටස් සහ පිටත තියෙන කොටස්. මට කීපයක් කියන්න බලන්න පද්ධති ඒකකයේ තුල තියෙන කොටස්. ඔගලන්න මතකේ පොඩ මතකේ බලමු පරණේව. පද්ධති ඒකකයේ තුල තියෙන මොනවද? RAM, hard disk එක, motherboard, hard disk එක, hard disk එක, motherboard එක. හරි, තව cooling fan, CPU එක, cooling fan, CD drive එක, DVD drive එක, ROM එක, ROM එක, ROM එක. තව මෙතන CD DVD unit, USB USB power unit. පවර් යුනිට් එක. හරි, USB තියෙන ඇතුළේද එළියේද? USB තියෙන එළියේ. එළියේ එළියේ. ඇතුළේ. ඇතුළේද එළියේද? USB එක pen drive එළියේ. එළියේ එළියේ. තව මෙතන පෙන්වලා නැති ඇතුළේ තියෙන දේවල් මොනවද? මෙතන පෙන්වලා නැති පවර් යුනිට් එක. පවර් යුනිට් එක පෙන්වලා තියෙනවා. Java සැපෙම් කියලා දාලා තියෙන. ඒ ඇරෙන්න තව මොනවද තියෙන්නේ? මට කියන්න සවුන්ඩ් කාඩ් කොහෙද තියෙන්නේ? මදබෝඩ් එක ඔතන තියෙන්නේ සර්. ඔව්, මෙතනක් තියෙනවා සවුන්ඩ් කාඩ් සර්. සවුන්ඩ් කාඩ් නැහැ. ඔව්, සවුන්ඩ් කාඩ් එකයි තියෙන්නේ. ස්පීකර්. සවුන්ඩ් කාඩ් එක. සවුන්ඩ් කාඩ් එකයි තියෙන්නේ කියන්නේ. ඒක තියෙන්නේ. ඔව්, මදබෝඩ් එකේ සර් තියෙන්නේ. පද්ධති ඒකකයේ ඇතුළේද පද්ධති ඒකකයෙන් පිටතද? සසම්භාවි ප්‍රවේශ මතකයේ පද්ධති ඒකකයේ ඇතුළේ. ඉතින් ඇතුළේ තියෙන කොටස් සහ පිටත තියෙන ඒවා මොනවාද? මවුස් එක. ඔව්, තව කීබෝඩ් එක එළියේ. කීබෝඩ් එක එළියෙන්. තව මොනිටරය එළියෙන්. මොනිටරය. ඒ තුන මෙතන තියෙනවා. මෙතන නැති ඒවා. ස්පීකර්ස්. 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 ස්පීකර්. හරි. හොඳයි. වෙබ්කැම්. 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 තව වෙබ්කැම්. මවුස් දීලා තියෙනවා. මයික්. මයික්‍රොෆෝන්. හා, තව ප්‍රින්ටර්. ප්‍රින්ටර්. printer එක. scanner. scanner එක. හරි. හරි. ඒවත් තියෙනවා. තව එළියෙන් තියෙන කොටස් ඔන්න. ඒව තමයි. දැන් මම මතකද කියලා බැලුවේ. හරි. එතකොට ඩුඩාංග වලට හානි වෙන්න පුළුවන් විදි ඔන්න අපි ගිය සතියේත් කතා කරා. දැන් අපි අපව මතක් කරගමු. විදුලියේ සිදුවන හානි වෙන්න පුළුවන්. අධික විදුලි ධාරාවක් හෝ එහෙම නැත්නම් විදුලිය විසන්දවීම. සර් මේ මං අහන්නමයි හිටියේ. ඔව්. සර් ඔකේ මේ Apple computer සර Apple logo එක තියනවානේ. ඔව්. ඒ Apple logo එකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් Apple menu එක. Apple logo එක. ඔව්, Windows menu එක වගේ Apple menu එක. Apple menu එක. Apple menu එක මොන වගේද සර්? මම දැකලා නැහැ. මේ තියෙන. පේනවද? පේනවද? මේ site එකේ තියෙන්නේ. නෑ තාම සර් මොකද? load වෙනවද?
सर स्क्रीन එක පේන්නේ නැහැ නේ. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. අයින්න චුට්ටක් බලන්න.